ඇල්ල කියන්නේ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදොල දිස්ත්‍රික්කයේ තුල පිහිටි සුන්දර කුඩා නගරයක්. කොළඹින් කිලෝමීටර් 201 දුරින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 1041ක පමණ උසින් පිහිටා ඇති ඇල්ල දකුණු ආසියාවේ වැඩිම ඔක්සිජන් ප්‍රතිශතයක් ඇති සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්වුණු, ඒ වගේම දහවල් කාලයේ සෙල්සියස් අංශක 25 සහ රාත්‍රී කාලයේ සීතල දේශගුණයක් පවතින විදේශ සංචාරකයන් පවා බෙහෙවින් ඇලුම් කරන නගරයක්. ලස්සන කොළපාට තේවතු, සුන්දර කඳු අතරින් ගලා හැලෙන දිය ඇලි, සීතල මේදුමේ බැසිනු කඳු වලින් වටවුණු මේ සුන්දර ඇල්ල නගරයට ගියොත් අපිට නිදහසේ ඉන්න පුළුවන් තැන් වගේම විනෝද වෙන්නත් ගොඩක් තැන් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ සුන්දරම නගරයක් වන ඇල්ල නගරය ගැන. Hi travelers. ඉතින් ඉදිරියට ටික කාලයකට අපිට ට්‍රැවල් කරන්න බැරි වෙන හින්දා අපි හිතුවා අපි ගිය ට්‍රැවල් බ්ලොග් වලින් ඕගොල්ලන්ට විස්තර ටිකක් කියන්න. අපි ගිය ලස්සන තැන්, ඒ වගේම ඒ තැන් වලට ගිය බජට් එක කොහොමද? ඉතින් මේ වගේ වීඩියෝ සීරීස් එකක් ඕගොල්ලන්ට ගේන්න. ඉතින් අපේ things to do වීඩියෝ සීරීස් එක අපි හිතුවා අපි දෙන්නගේ ආසම නගරයක් වෙන ඇල්ල නගරය ගැන ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේදී අපි ඕගොල්ලන්ට කියන්නම් ඇල්ල ගිහිල්ලා බලන්න පුළුවන් ලස්සන තැන් මොනවාද, ඒ වගේම නවතින්න පුළුවන් බජට් ප්ලේස්, ඒ වගේම කරන්න තියෙන ඇක්ටිවිටීස් මොනවාද කියලා. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. මොකද අපි දාන හැම video එකකම notification ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඇල්ල visit කරන්න බලාපොරොත්තු වෙනවා නම් යන්න හොඳම කාලේ තමයි ජනවාරි ඉඳලා මැයි මාසෙ වෙනකම්. කොළඹ බදුල දුම්රිය මාර්ගය කියන්නේ ලෝකයේ තියෙන ලස්සනම දුම්රිය මාර්ග වලින් එකක්. මේ blue train එකේ ගියොත් ලස්සන තේවතු, දිය ඇලි, උමන් මාර්ග, මීදුමෙන් පිරිච්ච කඳු වගේ ලංකාවේ වෙන කිසිම තැනක බලන්න ලැබෙන්නේ නැති ලස්සන වෙනස් විදිහ අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ blue train ride එක එහෙම නැත්නම් බදුල train එක විදේශ සංචාරකින්ගේ වැඩිම ආකර්ෂණයක් දිනාගෙන තියෙනවා. ඉතින් train ride එකට අමතරව අපිට කොළඹ ඉඳලා ඇල්ල යනවා නම් සාමාන්‍යයෙන් පැය 6ක වගේ කාලයක් යනවා අපේ වාහනේ යනවා නම්. ඉතින් මේ කාලේ අපිට දැන් අඩු කරගන්න පුළුවන් කමක් තියෙනවා මත්තල highway එක හරහා අපිට ගියොත් පැය 3-4කින් වගේ ඔයාලට ඇල්ල නගරයට ළඟා වෙන්න පුළුවන්. ඉතින් අපි හැමෝම මාසයි සන්රයිස් එක බලන්න. ඉතින් ඇල්ල ගිහිල්ලා ඔයාලට සන්රයිස් බලන්න යන්න තියෙන හොඳම තැන තමයි පුංචිසිරිපාදේ. ඒ වගේම කියන්න ඕනේ ප්‍රධාන පාරේ ඉඳලා තේවත්තක් බැද්දෙන් තමයි මේ පුංචිසිරිපාදේ බලන්න යන්න තියෙන්නේ. විනාඩි 20ක් වගේ යනකොට කන්ද උඩටම ඔයාලට යන්න පුළුවන්. ඒ වගේම මෙතන view point දෙකක් තියෙනවා සන්රයිස් බලන්න. ඉතින් ඕගොල්ලන්ට second view point එකට යනවා නම් තව විනාඩි 15ක් වගේ වෙලාවක් යනවා. ඉතින් ඔයා සන්රයිස් එක බලන්න පුංචිසිරිපාදේ යනවා නම් Google search එකේ හරියටම සන්රයිස් එක එන වෙලාව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට පැයකට වගේ කලින් ගියොත් ඔයගොල්ලන්ට ලස්සන සන්රයිස් එකක් බලන්න පුළුවන්. ඉතින් නයින් ආච් බ්‍රිජ් කියලා කියන්නේ අපි දෙන්නගේ ෆේවරිට්ම තැනක්. ඒ වගේම ඇල්ලේ ගියොත් අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕන තැනක්. බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද 6x9කින් සමන්විත මේ පාලම ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථානයේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඇල්ල ටවුන් එකේ ඉඳලා ඇල්ල පස්සර පාරේ කිලෝමීටර් 4ක් වගේ දුරක් යනකොට ඔයාලට නයින් ආච් බ්‍රිජ් එක ගාවට යන්න පුළුවන්. ගොඩක් අය නයින් ආච් යන්නේ පාලම උඩින් මේ බ්ලූ ට්‍රේන් එක යන සුන්දර දසුන බලන්න. ඉතින් උදේ 9 වගේ වෙද්දි නයින් ආච් බ්‍රිජ් එක ගාවට යන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් ඔයා නැවතලේන හොටෙල් එකෙන් එහෙම නැත්නම් ගෙස්ට් හවුස් එකෙන් අහලා හරියටම ට්‍රේන් එක යන වෙලාව දැනගන්න පුළුවන්. මොකද සමහරක් වෙලාවට ට්‍රේන් යන වෙලාවල් වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණත් ඒගොල්ලෝ ස්ටේෂන් එකට කෝල් කරලා හරියටම ට්‍රේන් එක යන වෙලාව ඔයගලන්ට අහලා කියයි. නයින් ආච් බ්‍රිජ් සිංහලෙන් කියන්නේ 6x9 පාලම කියලා. වැදගත්ම දේ තමයි නයින් ආච් කියන්නේ සංචාරකයන්ගේ ප්‍රධාන ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එකක් වෙලා තියෙන ලෝක ප්‍රසිද්ධ පාලමක්. ඒ වගේම මේ පාලම මීටර් 30ක් උස, අඩි 300ක් දිග, ලංකාවේ විශිෂ්ටතම නිර්මාණයක්. රාවණ ඇල්ල කියන්නේ ඇල්ල ටවුන් එකේ ඉඳලා බදුල්ල හම්බන්තොට පාරේ කිලෝමීටර් 7ක් වගේ දුරකින් අපිට බලන්න යන පුළුවන් තවත් ලස්සන දිය ඇල්ල. මෙතන සාමාන්‍යයෙන් සෙනග ටිකක් වැඩි තැනක්. මොකද පාර අයිනේ තියෙන නිසා යන එන ගොඩක් අය රාවණ ඇල්ල බලන්න නවතිනවා. ගොඩක් අය නාන්න යනවා. ඉතින් ඕගොල්ලොත් නාන්න යනවා නම් ටිකක් වතුර මට්ටම ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම රාවණ ඇල්ල උඩට යන්නත් පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඇල්ල උඩට යනවා නම් අනිවාර්යෙන් දන්න කියන කෙනෙක්, ගයිඩ් කෙනෙක් එක්ක යන්න මතක තියාගන්න. මොකද ගොඩාක් අනතුරුදායක තැනක්. ඒ වගේම ඔයා ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් වලට කැමති කෙනෙක් නම්
ඇල්ල ගිහිල්ලා වට කරන්න තියෙන හොඳම දේ තමයි සිප් ලයින් එක සහ ATV බයික් රයිඩ් එක try කරන එක. පොන්චි සිරිපාද ඉඳලා පල්ලෙහාට බහිනකොට තමයි සිප් ලයින් එක හම්බ වෙන්නේ. ඒක තමයි දකුණු ආසියාවේ දෙවෙනීටම දිගම සිප් ලයින් එක. දිග ගැන කිව්වොත් මීටර 550ක් වෙනවා. ඒ වගේම පැයට කිලෝමීටර 80ක වේගෙන් ගමන් කරනවා වගේම සිප් ලයින් එක යද්දි ඇල්ලේ තියෙන ලස්සනම view එකක් බලා ගන්න පුළුවන්. සිප් ලයින් එක වගේම adventure sports වලට කැමති අයට මෙතනදී ATV බයික් අත්දැකීමකුත් ගන්න පුළුවන්. ඉතින් මේකේ track එකක් තියෙන තේවතු මඩවලවල් කඳුපල්ලම් මැද්දේ නිසා ඕගොල්ලන්ට ලංකාවේදී අමතක නොවන ත්‍රාසදනක අත්දැකීමක් විඳ ගන්න පුළුවන්. මෙතනදී safety එක ගැන බය වෙන දෙයක් නැහැ. මොකද අපිට මේ ride එක යන්න කලින් අපිට training එකක් ඒ වගේම අපිට track එකේ යද්දි guide කෙනෙකුත් ඒගොල්ලෝ දෙනවා. ඉතින් ඇල්ල ගියාම නවතින්න හොඳ තැන් වගේම බජට් තැනුත් ගොඩක් අය අපෙන් අහනවා. එතනදී බජට් තැනකට අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම තැනක් තමයි සෙනවි නයින් නාච් හෝම්ස්ටේ. ඉතින් මේක තියෙන නයින් ආච් බ්‍රිජ් එක ළඟමයි. ඒ වගේම කියන්න ඕනේ අපි දෙන්නගේ ආසම තැනක් තමයි එතන. මොකද අපි දෙන්න ඇල්ලේ ගිහිල්ලා මුලින්ම නැවතුණ තැන. අනිත් දේ තමයි කෑම. කෑම නම් මාරම රසයි නේද? ඔව්. මේ අයියා අපිට කෑම මාරම රසට ඔයලා දුන්නා. ඒ වගේම අපි හවස සමපෝෂකයව ගෙදර වගේ තමයි අපි දෙන්න එතන හිටියේ. ඉතින් ඔන්න බජට් හෝටල් එකක් හොයන කෙනෙක්ට මම රෙකමන්ඩ් කරනවා, අපි රෙකමන්ඩ් කරනවා සෙනවි නයින් නාච් හෝම්ස්ටේ එක හොඳම තැනක් කියලා. ඒ වගේම මීඩියම් බජට් එකකට හෝටල් එකක් හොයන කෙනෙක්ට හොඳම තැන තමයි ඇල්ල රොක් හවුස් කියලා කලින් තිබ්බ හෝටල් එක, දැන් තියෙන්නේ ඇල්ල හයිකර්ස් ලොජ් කියලා. ඉතින් මෙතන රූම් එක ගොඩක් ක්ලීන්. අපිත් මෙතන නැවතිලා හිටියා දවස් දෙකක් විතරනේ. දවස් දෙකක් විතර හිටියා. පාකින් තියෙනවා. ඉතින් ඒ වගේ ෆැසිලිටිස් උත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඇල්ල ටවුන් එකට කිට්ටුව තැනක් බලනවා නම් එතන පර්ෆෙක්ට් තැනක්. ඊළඟට ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් තමයි ඇල්ල නගරේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර දුරින් තියෙන ෆ්ලවර් ගාඩන් හොටෙල් එක. ඉතින් අපි සිප් ලයින් එකට ගිය දවසේ අපි මේ හොටෙල් එකේ නැවතිලා හිටියා. ඉතින් ෆ්ලවර් ගාඩන් කියන නමට සාධාරණයක් වෙන්න මෙතන සෑහෙන ලස්සන මල් තියෙනවා. ඉතින් මල් වලට ආස කට්ටියට ඔන්න ෆ්ලවර් ගාඩන් එකේ නවතින්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේකේ රූම් view එක හරියටම ෆේස් කරලා තියෙන්නේ ඇල්ල රොක් එකට. ඉතින් උදේට ඔයාලට ලස්සන දර්ශනයක් බලා ගන්නත් පුළුවන් ඔන්න මේ හොටෙල් එකේ නැවතුනොත්. ඉතින් ඊළඟට අපි දෙන එකපාරක් ගිහිල්ලා හිටිය ද සීක්‍රට් ඇල්ල. ඇල්ලේ ඉඳලා කිලෝමීටර 5ක වගේ දුරකින් තමයි මේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ. ඉතින් ටිකක් සල්ලි විඳන් කරන්න පුළුවන් කෙනෙක් නම් මෙතන නවතින්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මෙතන ගොඩාක් ලස්සනයි උදේට. උදේට ලස්සන සන්රයිස් එකක් බලන්න පුළුවන්. ඒ වගේම ස්පෙෂල්ම දේ තමයි මෙතන ඉඳලා නයින් නාච් බ්‍රිජ් එක පේනවා. ඉතින් අපි දෙන්න මතකද ලස්සන ට්‍රේන් එකක් ගියා ඉතින්. උදේ එතන ඒ වගේ ලස්සන view එකක් තියෙනවා. ඉතින් තව ලස්සන මීදුවෙන් බැහැ කන්දු මේ වගේ ලස්සන සුන්දර අත්දැකීමක් ගන්න පුළුවන් ඔයගලන්ට ද සීක්‍රට් ඇල හොටෙල් එකට ගියොත්. ඉතින් මේ කතා කරපු හැම හොටෙල් එකකම විස්තර සහ ගණන් ඔයාලට booking.com එකෙන් බලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට booking.com එකේදී ඔයාලට discount rate එකකුත් මේ සඳහා ලබා ගන්න පුළුවන්. ඇල්ල රොක් කියලා කියන්නේ පුංචි සිරිපාදට වඩා ටිකක් නගින්න අමාරු කන්දක්. ඒ වගේම අපි දෙනනම් පාන්දර 5ට වගේ ගියා. මොකද අපිට ඇල්ල රොක් වල සන්රයිස් එක බලන්න ආස හිතුණා. ඉතින් හයිකින් වලට කැමති අය නම් මේක සුපිරි අත්දැකීමක්. මොකද ටිකක් අමාරුවෙන් නැගලා ඉර උදාවක් බලන්න කැමති කෙනෙක්ට මෙතන ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන view point දෙකක් තියෙනවා. ඔයාලට ඒ දෙකටම යන්නත් පුළුවන්. ඇල්ල ගිහිල්ලා අපි දෙන්න ගත්ත ලස්සනම සහ අමතක නොවන අත්දැකීම් වලින් එකක් තමයි මේ ඇල්ල රොක් සන්රයිස් බලන්න ගිය ගමන. පැය එකමාරක් දෙයක් වගේ කාලයක් යනවා කඳ උඩටම යන්න. කිතැල්ඇල්ල දුම්රිය ස්ථානයට පල්ලෙහැන් තියෙන පාරෙන් තමයි මේ ඇල්ල රොක් කඳ නගින්න යන්න තියෙන්නේ. මෙතන view point දෙකක් තියෙනවා. මම අර කලින් කිව්වා වගේ අනිවාර්යෙන් දෙවෙනි view point එකටත් යන්න. මොකද එතන view එකත් මාරම ලස්සනයි. ඉතින් ඇල්ල රොක් full video එක බලන්න පුළුවන් මෙතන උඩ තියෙන link එකෙන්. ඔගල එතකොට බලා ගන්න පුළුවන් අපි දෙන කොහොමද ඇල්ල රොක් සන්රයිස් එක බලන්න ගියේ කියලා. ඔව්. ඒ වගේම ඔයා උදේ පාන්දරම මේ ඇල්ල රොක් එකේ සන්රයිස් එක බලන්න යන්න තියෙනවා. ඔයාලට ටිකක් ගොඩාක් උදෙන් ඇහැරෙන්න වෙනවා. ඒ වගේම සමහර වෙලාවට මෙතන පාරවල් හොයාගන්න බැරි වෙන හින්දා අපි රෙකමන්ඩ් කරන්නේ පුළුවන් නම් අනිවාර්යයෙන්ම ගයිඩ් කෙනෙක් එක්ක යන්න. මොකද ටිකක් සමහර වෙලාවට සත්තු ඉන්නවා, සමහර වෙලාවට අපිට පාරවල් පැටලෙනවා. අපි දැන්න හොඳම ගයිඩ් කෙනෙක් තමයි විහඟ කියන්නේ. අපි පල්ලෙහැන් ඔයාලට නම්බර් එකක් හරි එයාගේ Facebook link එක හරි දාන්න. ඉතින් ඔයාලට පුළුවන් එයාව කන්ටැක්ට් කරගෙන ඇල්ල රොක් සන්රයිස් එක බලන්න යන්න. තේ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් හල්ප ටී ෆැක්ටරි එකට ගියොත් ඒ එක්ස්පීරියන්ස් එකත් ගන්න පුළුවන්. ඒ වගේම ඇල්ල ඉඳලා කිලෝමීටර 5ක් වගේ දුරකින් තමයි මේ ටී ෆැක්ටරි එක තියෙන්නේ. ඒ වගේම මෙතනට ගියොත් ඔයාලට ටී ටේස්ටිං අත්දැකීමක් වගේම තේ ගැන සියලු විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම හොඳ තේ මිලදී ගන්නත් පුළුවන්. ඇල්ල ටවුන් එක කියලා කියන්නේ විදේශ සංචාරකයන් පිරිච්ච ලස්සන තැනක්. ඒ වගේම ඔයාලට කෑම බීම ගන්න රෙස්ටෝරන්ට්, ඒ වගේම කැෆේ, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා ඇල්ල ටවුන් එකේ. ඉතින් මේ ඇල්ල ජනප්‍රිය වෙන තවත් හේතුවක් තමයි ඇල්ලට එන සංචාරකයන්ට ගම්වාසීන්ගෙන් ලැබෙන සුහදශීලී සත්කාරය. ඉතින් මේකට හොඳම උදාහරණය තමයි කොවිඩ් වෛරස් එක නිසා
නැවත මවුරට බලා යන්න බැරි වෙච්ච සංචාරකයන්ට ඇල්ලේ ජනතාව නොමිලේ නවාතැන් පහසුකම් කෑම බීම ඒ වගේ දේවල් සපයලා තියෙනවා. ඉතින් මේ ගැන නස්ඩේලි පාව වීඩියෝ එකක් කරලා තිබුණා. ඉතින් ඒකෙන් මුළු ලෝකෙම අවධානය අපේ ඇල්ලට ඒ වගේම අපේ ශ්‍රී ලංකාවට දිනා ගන්න පුළුවන් වුණා. ඉදිරිදී ඔය ඇල්ල යන බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේම අපේ things to do series එකේ තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. අපේ channel එක subscribe කරලා තියාගන්න ඔයා travel වලට ආස කරන කෙනෙක් නම් අපි මේ විදිහට travel log දිගටම upload කරනවා. ඒ වගේම අපේ Instagram profile එක follow කරන්න අමතක කරන්න එපා. මොකද අපි travel log එකක් ගේන්න කලින් අපි කොහෙද ඉන්නේ, ඒ වගේම අපේ travel photos, ඒ වගේම අපේ stories මේ හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා.